අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ ලබා ගනිමු ඉදිරිපත් කරන විදිහට අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස අද දින කමඨහන් ප්‍රශ්න 8ක් ප්‍රකාශ 2ක් දහම් කරුණු 1ක් ලෙස වාර්තා 11ක් ලැබී තිබෙනවා පළවෙනි ප්‍රශ්නය ආනාපාන සතිය පැයක කාලය භාවනාවේ යෙදිය හැකිය පහත කරුණු නිරීක්ෂණය විය හුස්ම රැල්ල වමෙන් ඇතුළු වී දකුණින් පිටවන බව දෙක කෙටි වේලාවකින් හුස්ම රැල්ල සියුම් තත්වයට පත්වන බව තුන ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර කෙටි කිසිත් නොමැති තැනක් ඇති බව හතර උඩුකය වරින් වර චලනය වන බව පහ බාහිර ශබ්ද හොඳින් ශ්‍රවණය වන බව හය නින්දෙන් තොරව සිහියෙන් භාවනාවේ යෙදෙනවා සක්මන් භාවනාව ලනුපැදුරේද වැලි මළුවේද සක්මනේදී දෙපා ස්පර්ශවන අයුරු මනාව අද්දුටිමි දෙපා ස්පර්ශවන සෑම මොහොතකම සිත් ඇති වී බිඳී යන බවත් පංච උපාදානස්කන්ධය ඒ හැම විටම ඇති වී නැති වී යන බවත් අවබෝධ විය. අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑ පුත්‍රයාණන් වහන්ස. සත්‍යාව බෝධිය සඳහා මඟ පෙන්වන සේක්වා. සූපත් වේවා. දැයිති මේ යන විජය දැයිතිරි තියෙන දවස් කීපෙත් කඩා ගන්න නැතුව යන්නයි තියෙන්නේ. එව නැතුව විශේෂයෙන් මතක් කරන්න සුද්ධ කරන දෙයක් ඇත්තේ නැහැ. දෙවනි ප්‍රශ්නය. ඊයේ සවස සමූහ පර්යංකයේදී ඇති වුණ සිදුවීමකි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පුරුදු පරිදි ආනාපාන සති භාවනාව ආරම්භ කර සිත ඒකාග්‍ර වූ නමුත් සිතුවිලි වලින් බාධක ඇති විය. එහෙත් වෙනදා තරම් කරදරකාරී නොවිය. විනාඩි 35ක් පමණ සැනසille භාවනා කරගෙන ගියමි. එහෙත් මද වේලාවකින් වේදනාව එන්නට විය. ක්‍රමයෙන් එය උත්සන්න තත්වයට පත්වී යටිපතුල උල් ආයුධයකින් අනින්නාසේද පාදවලට දරාගත නොහැකි වේදනාවකින් භාවනාවම බාධා එල්ල විය. වේදනාව දරාගත නොහැකි නිසා භාවනාවෙන් ඉවත්වීමට සිත් පහළ වුණත් ඔබ වහන්සේ මීට පෙර ලබා දුන් කමඨහන සිහිපත් විය. එනම් වෙන දේ දෙස බලාගෙන ඉන්න යන උපදේශය. ඒ අනුව කොතරම් වේදනා බාධක ආවත් භාවනාවෙන් ඉවත් නොවෙමි යන ස්ථීර අදහසින් හා චිත්ත ධෛර්යගෙන භාවනාව කරගෙන ගියෙමි. විනාඩි 10ක් පමණ කාලයක් ගත වීමෙන් වේදනාව ක්‍රමයෙන් පහ වී ගොස් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්විය. ඉන්පසු වේදනාවන් රහිතව භාවනාව කරගෙන ගියෙමි. මේ වන විට සිතේ දැඩි ප්‍රීතියක් සතුටක් ඇති වී තිබුණද පැයක් විනාඩි 20ක් පමණ ගත වී තිබුණ බැවින් භාවනාවෙන් ඉවත් වෙමි. ගරු ස්වාමින් වහන්ස 1. මින් ඉදිරියට භාවනාව කෙසේ පවත්වාගෙන යා යුතුද? 2. මෙය කිසියම් ආකාරයකින් බොජ්ජංග ධර්මවලට සම්බන්ධතාවයක් තිබේදැයි මෙත් සිතින් යුතුව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආයක ඉදිරියට කරන්න යන්න තියෙන තෝ ඒ වගේම එන බාධාවල් එක 100%ක් වුණ ගැටි ඉන්න බෑ. නමුත් ඒ වගේ කරන උත්සාහවලදී เวลාවක අපිට එහා පැත්ත දකින්න පුළුවන්. එතකොට ලොකු ධෛර්යයක් එනවා. බොජ්ජංග වෙන්නේ මේ භාවනාවේ ලෞකික ආශාවල් ඉක්මවපු දවසේ බෝධියට යන. එතකම් අපි භාවනා කරන්නේ මේ ලෞකික පැත්ත බලාගෙන. බොජ්ජංග වුණාට පස්සේ මේ ලෞකික ආශාවල් මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදු නිවන සඳහාමයි කියලා තීරණ දවසේ බොජ්ජංග බාටපත් වෙනවා. ඔහු මොහොම තමයි ඒවට ඉතින් අපේ හිත සකස් වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් ඇවිදිනවා සිතමින් සක්මන් තීරුවේ යහට මෙහාට ඇවිද්දෙමි වැලිවල තෙත බව සහ වැලි පෑගෙන විට ඇසෙන ශබ්දය හොඳින් ඇසුනි ලනුපැදුරේ සක්මන් කරන විට කකුල් දෙකේ වලලු කර දෙක ඇදෙන පටියකින් ගැට ගැසී තියෙනාක් මෙන් දැනුනි කකුල් දෙක එකට සම්බන්ධ වී එකටම ඉදිරියට ඇදෙන බව දැනුනි වම කියා එක පාදයක් ඉදිරියට තැබුවත් අනිත් පාදයට ඒ එක්කම ඇදී එන බව දෙනුනි. පර්යංක භාවනාව. මම දැන් මෙතනෙහි සිතමින් කය දෙස බලන්නට විය. ටික වේලාවකින් වේගයෙන් හුස්ම ගන්නවා දෙනුනි. මම බෙල්ල
මදක් උස්සාගෙන සිටියේ. හුස්මේ වේගය ටික ටික අඩු වෙන බව මට දැනුණා. ඒ අතරම ශරීරය උඩ සිට පහළට ටික ටික ලිහිල් වෙන ආකාරය දැනුණා. මේ දෙකම එකටමයි සිදු වුණේ. ඊට පසු හුස්ම හොඳටම අඩු වී නැති වී ගියා. ටිකකින් නැවත සිටිවිලි එන්න පටන් ගත්තා. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයිතේ වගේ හිතවිලි එනකොට මේ හිතවිලි තියෙද්දී ආනපානි කොහොමද? හිතවිලි නැතිකොට ආනපානි කොහොමද? හිතවිලි අතරින් බලන්න පුළුවන්කම තියනවාද? නැත්තම් හිතවිලි එනකොට සම්පූර්ණයෙන් ආනපානෙන් හිත මෑත් වෙලා හිතවිලි විතරක් තියෙන කියලා එක බාධාවක් තියෙද්දී කොහොමද තඩමාරු වෙන්නේ බලන්න. බාධා දෙකක් තියෙද්දී කොහොමද තඩමාරු වෙන්නේ? තුනක්, හතරක්, පහක්, හයක් කියලා වැඩි වෙන්න භාවනාවේ දක්ෂකම් වැඩි වෙනවා. ඉතින් ඒ වෙනකොට නතර කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒවත් එක්ක මේ මුහුදේ මැද ඉන්නකොට රළපතර තියෙද්දි නැවපදින්නා වගේ. කඹේ ඇවිදින්නා වගේ කොච්චරක් තමන්ගේ සතිය වර්තමාන මොහොත ආනපානේ බේර ගන්න පුළුවන්ද කියන පැත්තට බලන්න ඒකට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ දින පැවති ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදි පර්යංක භාවනාවේදී කිසිවක් නැති තැනටපත් වීම ආදියෙන් දකින්නසේ දේශනා කළත් මා 2012 වසරේ සිට මේ දක්වාම නිතිපතා ආනාපාන සතිය වඩනා බැවින් වසර 4ක් පුරා දහස් වාරයක් පමණ ඉහත සඳහන් තත්වයට සිතුවිලි කිසිත් නැති තැනකටපත් වීම සිදු වූවත් ඒ කිසිම දිනක එම තත්වයටපත් වීම අවදියෙන් සිටීමට බැරි විය. ආනාපාන සති සමාධියත් සමගම එතනටපත් වීම සිදුවේ. පැයක් හෝ පැය එකහමාරක් එහි රැඳී සිට නැවත ආනාපාණයට පැමිණ අවදිවන විටයි මා දැනුවත් වන්නේ මා එතෙක් වේලා කිසිවක් නොදැනෙන තැනටපත්ව සිටි බව. මාගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා මේ සම්බන්ධයෙන් මා කටයුතු කළ යුතු වන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. වාර්තා කිරීමක්. මා භාවනාව ආරම්භ කිරීමට පෙර සිටි තත්වයත් දැන් පත්ව සිටින තත්වයත් දෙස විමසිල්ලෙන් යුතුව බලන කල රූප, ගන්ධ හා ස්පර්ශවලට පෙර තිබූ ඇල්ම බොහෝ දුරට අඩුව ගොස් ඇතත් තවමත් රස හා ගන්ධ සඳහා ඇති ඇල්ම පවතින බව වැටහේ. මා එයද ක්‍රමයෙන් තුනී කර ගැනීමට වෙර දරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා ප්‍රාර්ථනා සඵල වේවායි පතමි. ඔබ මේක රචනයේ මුල් කොටස සඳහන් වෙලා තියෙන්නේ මං දන්නේ නැති කොටසක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා දැන්. මේ හැටි ගියාම මට ඒකට අවදි වෙන්න බෑ කියලා. ඉතින් මේ අපි පොඩ්ඩක් දැකලා තියෙන්නේ අපි නොදැනුවත්කම දැකපු දවසේ. මේ කොටසට මට අවදි වෙන්න බෑ මේ කොටස දන්නේම නැතුව සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒ කොටස මේ නොදැනුවත් ඉන්න කොටස හුස්මකට ලක්ෂ කෝටි වාරයක් ඔයගෙ නොදැන්න අවස්ථාවට යනවා. ඉතින් ඒමකක් තියෙනවා කියලා දැකීමම ලොකු දෙයක්. මේ ප්‍රදේශයට මම අවදි වෙන්න බෑ මට. එහෙම නැත්නම් අපි හිතාන තියෙන්නේ මේ ඉඳුරන් හයෙම අවදිලා ඉන්නවයි කියලා. අමු අන්ධකාරයක් තියෙනවා. අමු මෝහයක් තියෙනවා. අමු නොදැනීමක් තියෙනවා. ඒ මෝහය දැනගැනීමට තමයි ඥානීය කියන්නේ. ඒ නොදන්නා බවක් අන්ධකාර ගතියක් එහෙම නැත්නම් අවදි වෙන්න බැරි ගතියක් තියෙනවා කියලා දන්නවනේ ඉතින්. ඊට පස්සේ යා යෝගාවචරයක් කියන්න පුළුවන්. එහෙම කන් නැත්නම් ඉතින් හරි අමාරු. ඒ නිසා ඒකටම සාදර වෙලා 2012 ඉඳලානේ තව ඔය බුද්ධ කල්ප ගණන් අන්ධකාරේ හිටපු අපිට ඔය අවුරුද්දක් දෙකක් තව ප්‍රශ්නයක් නැහැ. කොහොම යන්න මෙච්චර ප්‍රදේශයක් මන් දන්නේ නැහැ කිය. අන්න ඒවා පිළිගන්න දවසින් අපි අහිංසක වෙනවා. අපි නිහතමානී වෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා කියලා හිතාන ඉන්න එක තමයි අපිට තියෙන එකම බාධාව. පස්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන. මම දැන් මෙතනෙයි සිතා සක්මනේ යෙදුණෙමි. වම් පය දකුණු පය යනුවෙන් සතිය පිහිටුවීමි. එහිදී එකාරෝ සතිය පහසුවෙන්ම පවත්වා ගැනීමට දක්ෂ වීමි. එසේම ඒ අවස්ථාවේම පය ඇති වී ඒ මොහොතේම නැති වී යන අයුරුත් සමුද නිරෝධ යනුවෙන් සිහියට නැගෙන අයුරුත් පෙනේ. එවිට ඔසවපු පයත් සක්මන් කරන ලනු පෙදුරත් එතන එතනම නැති වී යනු අයුරු වටහා ගතිමි. එහෙත් සක්මන අවසානයේ නැවතත් හැරී බලන විට තිබුණාසේම දිස්විය.
ඇවිදීමද මායාකාරී බවක් විය. නැවතත් වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. උපන්නාට මේ ලොවේ වැනෙනවා විනා. පර්යංකය ආශ්වාස ප්‍රාශ්වාසයේ තුල සතිය පැවැත්වීමි. එහිදී ආශ්වාසයේ කොහි සිට ආවාද කොතැනට ගියාදයි නොදක හුස්ම රැල්ල නාසාග්‍රේ වැඩි පිටවීමත් ඇතුළු වීමත් පමණක්ම පෙනිනි. ටික වේලාවකදී දැකපු හුස්ම රැල්ල සියුම් වී නොදැනී යන්නක් මෙන් විය. එහෙත් කකුලේ හටගත් වේදනාව තරයේම සතියට හසු විය. ටික වේලාවක් වේදනාව මෙනෙහි කළත් එක පයක් සතියෙන්ම දිගහැර වේදනාවේ නැතිවීම ක්‍රමයෙන් සිදුවන අයුරු බලා සිටියෙමි. නැවතත් හෙමිහිට කකුල නවාගෙන සතිමත්ව පර්යංකයේ පැය භාගයක් පමණ ගත කළෙමි. සහනශීලීව ඊටාත්ම සතිමත්ව පර්යංකයෙන් නැගිට සක්මනට ගියෙමි. ගරුතර මාහිමි පාණන් වහන්ස මාහට උපදෙස් ලබා දෙන සේක්වා ආශිර්වාද ලැබේවා. ඔබ වහන්සේගේ සියලු කටයුතු සඵල වී අමා නිවන් සුර බොහෝ දුර නොවේවා. තෙරුවන් සරණයි. එයා සක්මණේ ඇවිදිනකොට එතන එතන පය එතන එතන ලණුපැදුර ගෙවෙනවා දැක්කට පස්සේ බලනකොට පයත් එහෙම තියෙනවා ලණුපැදුරත් එහෙම තියෙනවා. අරමුණට සමීප වෙලා උත්සන්න වෙනකොට පේන දර්ශනේ නෙවෙයි අරමුණෙන් ඈත් වෙලා දුරස්ත වෙනකොට පේන්නේ. ඒ නිසා මේ එකම දේ ලං වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා අප්‍රමාදීව බලනකොට පේන පෙනීමයි ඈත් වෙලා බලනකොට පෙනීමයි වෙනස්. ඉතින් ඒ විදිහට මේ ධූරේ සාන්තිකය කියලා දෙකක් තියෙනවා බුදුහාමුදුරුවෝ බලන්න කියලා. ලං වෙලා බලන්න ඈත් වෙලා බලන්න. එකම දේ දෙකකට පෙනෙනු. හොඳට ඇත් දෙක පිළිහලා බලන්න අදාහ ගන්න බැරි තරම්. ඉතින් මේක මැජික් එකක්වත් ඒක ගුඩ දෙයක්වත් හුනියමක්වත් නෙවෙයි. බැලුවොත් පේනවා කියලා මම කියන්නේ. සමීප බැලුවොත් පේන පෙනීම ඈත් වෙලා බැලුවොත් නැහැ. ඉතින් තමයි බැඳတာ පස්සේ ප්‍රේමේ බැඳ ඉසලා ප්‍රේමේ අතර වෙනස ඔච්චර තමයි. බැඳපු කට්ටිය ඒක දන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. අතිපූජ්‍ය නායක ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාව පිළිබඳව සතිමත්ව යෙදෙන විට බොහෝ පහසුවෙන් ඇවිදින ඉරියව්ව පිළිබඳව සතිමත්ව සිටීමට හැකි විය. සක්මන කාලය පුරාවටම පාදවල හා ලනුපැදුරෙහි ධාතුන්ගේ ලක්ෂණ පිළිබඳව සිතට තදින් කා වැදුනි. සක්මන මුල් ආරම්භය පාද ඔසවන යවන හා තබන ආකාරය මෙනෙහි කළද පසුව එය નિરાයාසයෙන් කිසිදු මෙනෙහි කිරීමකින් තොරව සිදුවිය. හරියට මනා පුහුණුවකින් බයිසිකලයක නැගී අත් දෙක අතහැර පහසුවෙන් යන්නා හා සමානව සක්මන සිදුවුණු අතර හෘද ස්පන්දන වේගයද දැනෙන්නට විය. සමහර අවස්ථාවල කයෙන් සිත මෑත් වී මගේ ශරීරය ඉදිරියෙන් මැවි මා ඇවිදින ආකාරය නිරීක්ෂණය කරන්නාක් මෙන් දැනෙන්නට විය. ඒ අතරට වරින් වර ධර්ම කාරණාද මෙනෙහි විය. ඇවිදින කෙනෙක් නැති බවද චලකයෙක් නොමැතිව චලනයක් සිදුවන බවද මෙනෙහි විය. අද උදේ වරුවෙහි සක්මන ඊතා සතිමත්ව සිදුවුණු බව මට පසක් විය. සක්මන කරන මොහොතෙහි ඒ පිළිබඳව බොහෝ කරුණු ලියන්නට මතකයට ආවද ලියන්න ගත් විට අමතක වෙයි. ඔබ වහන්සේට සුවසේ නිවන් අවබෝධ වේවා. පර්යංක භාවනාව. මෙසේ සතිමත්ව පැයක් පමණ සක්මන් කර පර්යංකෙහි ආනාපාන සති නිමිත්තෙහි සිත පිහිටුවා සිටින විට හුස්මෙහි වේගය ආශ්වාස ප්‍රශ්වාස ඊතා වේගයෙන් සිදුවිය. හරියට රෝදයක් වේගයෙන් කැරකෙන්නා හා සමානව හුස්ම වේගවත්ව දැනෙන්නට විය. ටික වේලාවකින් එම වේගය හිස වටෙහි කැරකි කැරකි තිබෙනවා දැනුණු අතර එක පාරටම එම වේගයෙන් හිසෙන් ගැලවී යන්නා හා සමානව වේගය නැති විය. මේ මොහොතේ හුස්මවල වේගයද බිඳී බිඳී ඇතිව නැතිව යන ආකාරය මෙනෙහි විය. කය ඊතා සැහැල්ලු වී කයෙහි මහා පස්සද්ධියක්ද ප්‍රීතියක්ද දැනෙන්නට විය. මේ මොහොතේ මහා ආලෝකමත් භාවයක සිත තිබුණු අතර ටික මොහොතකින් කයෙන් සිත මෑත් වී කයද අවට ලෝකයද නොදැනි මහා හිස් බවකට පත්විය. මෙසේ බොහෝ වේලාවකට පසු ගැස්සීමක් සහිතව අවදිමත් බවකට පත්විය. ඒ ඇති වූ කාය චිත්ත පස්සද්ධිය
ප්‍රීතිය, උපේක්ෂාව, පියවි තත්වයට පත්වෝද දැනෙන්නට විය. මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි පෙන්වා දෙත්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා. කොයි වෙලාවකරි පටන් ගන්නකොට මගේ කය මෙච්චරයි, මේ මගේ කය, මේ මගේ කය නොවේ, මේ හරිය මගේ, මේ හරිය මගේ නොවේ කියලා සීමාවක හැංගීමක් තියෙනවා. අපි ඉඳගත්තාම නිකන් පිරමීඩක හැඩේ වගේ භාවනාවේ සීමාව කඩලා යනවා. කල්ලිගම පුදු ලොකු ප්‍රසද්ද පසද්දයක්, ලොකු ප්‍රීතියක්, ලොකු සුඛයක් දැනෙන මේ ආතතිය තියෙන සීමාව සීමා තියෙන තාක්කල් විතරයි. ඒ සීමාව නැතුව සියල්ල සම වෙනකොට මම සා මම නොවි කියලා සීමාව නැති වෙනකොට මොනව කරදරයක්වත් හිතේ ඇත්තේ නැහැ. ඒ පෘතක් පෘතක් කියලා කියන්නේ පෘතජනය වැඩිම සීමාවල් දාගන්න එක තමයි වැඩි. මේක මගේ ඉඩම, මේක මගේ දරුවා, මේක මගේ බූදලේ, මේක මගේ නිශ්චල දේවල්, මේක මගේ චංචල දේවල් කියලා කියන්න කියන්න ආතති වැඩි වෙනවා. ඒ කියවා සමජීවිකතාවය, දානීය ප්‍රිය වචනේ වගේ සංග්‍රහ වස්තු වලට ගියාම මොනම සීමාවක්වත් නැහැ, මොනම බාධාවකුත් නැහැ, මොනම ආතතියකුත් නැතුව ඉන්න පුළුවන්. මේ භාවනාවේ පෙන්න පෙන්න ගෙනත් තියෙන ආයසක සීමා තියෙන්නට ගන්නවා, සීමා නැත්නම්ට යනවා. ඒකට සීමා සම්බන්ධනේ කියලාත් කියනවා. ඉතින් මේ සීමා ඇති කරන තමයි අපි වයසට යන්න වෙන්නේ. ළමා කාලේ තිබුණේ ආවට. ඉතින් ඒ ළමා කාලේ තුළ විතරමයි සතුට තියෙන්නේ. වයසට යන්න අපි මේ নানা ප්‍රකාර සීමා බන්ධන ඇති කරන නිසා වැට කොට්ටු බැම්මි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොක්. ඒක දැක ගන්න එnde යාළුවේ කියලා ඒ සින්දුව තියෙනවා. ඒක වය වචන ටික මට මතක නැහැ. ඉතරයි බුදුරජාණන්සේ කියන්නේ. උඹලගේ ශක්ති ප්‍රමාණය සීමාවල් වැට කොට්ටු බැඳගෙන විඳවනවා. සීමාවල් නැති වැට කොට්ටු බැමි නැති අපේම අපේම අපේ ලෝකට යන්න වරෙල්ලා එnde යාළුවේ. ඉතින් ඒක කියලා අපි යනවා ඊගා ප්‍රශ්නය. හත්වෙනි ප්‍රශ්නය අති පූජනීය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සුපුරුදු අයරින් සක්මන් භාවනාව පටන් ගතිමි. මෙසේ දැනීම් ගොරෝසු බව, වැල්ලේ පාත් එබෙන බව, උණුසුම් සියල්ල අත්විඳ අවසානයේ මාහට පයේ ඇඟිලිවල සිට ක්‍රමක්‍රමයෙන් අස්ති පංජරයම මාහට දිස්විය. සියලුම පාදයේ සන්ධි උකුල්ලට ගෝලාකාරව කැරකෙන අයුරු මේ පංජරයේ ඇතුලේ ලේ මාස් ඇට නහර ටිකක් ඇති බවත් තදින්ම හිතට දැනුනි. ක්‍රමක්‍රමයෙන් අස්ති පංජරයේ ඇවිදින බවත් එහි කිසිත් නැති බවත් දැනුනි. පර්යංකයට ගොස් නැවත සක්මන් කරන විටද එසේම දිස්විය. කිසිම බයක් චකිතයක් නැතිව සතිමත්ව එය දෙස බලා සිටියෙමි. විනාඩි 20ක් පමණ කිසිම හැඟීම් දැනීම් වලින් තොරව එයම නැවත කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා හට අනුකම්පා කොට අවවාද අනුශාසනා ලබා දෙන ලෙස ඉතෑමත් ඕනාකමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම ඊයේ ඔබ වහන්සේ පැවසූ ආකාරය අනුව සක්මනේ ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ හඳුන්වා දුන්නොත් අපමණ පිටුවහලක් වේ යයි සිතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිරියත් පතන අතර උතුම් නිර්වාණ සුවය ලැබේවායි පතමි. ඔය තමන්ට වැටෙන දේවල් ශරීරාංග වලට සම්බන්ධ කරන්නේ නැතුව මගේ කරගන්න නැතුව කියන තාක්කල් ඒවට භාව ස්වභාව ගති කියලා කියනවා. ඒ පේන දේවල් මගේ කරගත්ත ගමන් ඒව කක්කා. ඒ නිසා ඒක භාෂා විවහාරයේ හරහා අපි ඔක්කොම මගේ කරගන්න හදනවා. අපේ කරගන්න හදනවා. කරපු ගමන් ඒක බරක් හැල් මේ ආතතියක් වඩටපත් වෙනවා. ඒක කොහොම භාව කතුකාරක නෙමෙයි භාව කාරකෝ ලියන්නේ. ඒක භාෂා ප්‍රශ්නක් තියෙනවා. ඒකට ආතතිය නැහැ. ඒ නිසා ඒ කතා කරන ස්වභාවය පවා සම්මා වාචා හැදෙන්න ඕනේ භාවනා යන අතර. වචනෙමුත් අපි කරන්නේ අල්ලන එකම තමයි. ඉතින් අර අස්තිපංජරියේ පේනවා. එතෙ එහෙම කියනවා භාවනා කරන යනකොට තමන් පෙර කරන ලද පූර්ව උපනිෂද සම්පත්තිය හැටියට මේ 32 කොටස් වලින් මොකක් හරි එකක් වැඩිපුර පේනවා. ඒක ඒ බඩාගෙන ආපු දෙයක්. ඊට පස්සේ පේන්නේ අච්චිපංජරිය නම් ඒකේ සංඨානේ වර්ණ සංඨාන පේන්න පුළුවන්. පඩවි ගතිය පේන්න පුළුවන්. පිළිකුල් ගතිය පේන්න පුළුවන්. ඒ අනුව චරිත විලය
ඒක කොටාසියක් ගත්තට පස්සේ ඒ කොටාසේ පාට එතන ඒක ඝනද ද්‍රවද කියන එකයි පිළිකුල් ගතියයි. ඉතින් මේ විදිහට අපි ඉපදෙනකොටම ගෙනාපු යම් යම් කර්මස්ථාන තියෙනවා. ඒවා ඉබේම අතු වෙනවා. අතුනට පස්සේ ඒක අල්ලගෙන නතර වෙන්න එපා. ඒක දිගේ ඉදිරියට යන්න. යනකොට බලන්න මට පේන්නේ පටවි අස්තිබන්දර තියෙන තද ගතියද නැත්නම් අව සුදු පාටද නැත්නම් පිළිකුලද කියලා. ඒක දිගේ ඉදිරියට ගියොත් සමහරට පෙර කරලත් භාවනා ක්‍රම නිසා ලැබිච්ච පුරුද්ද එන්නේ තියෙනවා. ඒක හොයන්න යන්න එපා. ඒක මතු වෙනවනම් මේ මතු වෙන දිගේ ඉදිරියට අනේකයි තියෙන්නේ. අටවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකේ සිට හුස්ම ගන්නා ආකාරය බලා සිටියේදී ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වී එය නොදැනෙන තත්වයකට පත්වන්නේය. මෙසේ ටික වේලාවකට පසු හෘද ස්පන්දනය වේගයෙන් දැනුණු අතර එය ක්‍රමක්‍රමයෙන් නොදැනී ගියේය. ශරීරය ඊටා සැහැල්ලු ස්වභාවයකට පත්විය. මෙසේ ටික මොහොතකට පසු ශරීර අභ්‍යන්තරය දැඩි තෙරපීමක් හරියට ගල් දෙකක් එකට තෙරපෙන ආකාරයට ඇතිවිය. එය ඊටා අපහසු ස්වභාවයක් දැනුනි. සතියෙන්ම එය දෙස බලා සිටියෙමි. පසුව එක් ක්ෂණයකින් ශරීර අභ්‍යන්තරය පුපුරා යන බව දුටුවෙමි. ශරීරය පුරා දහඩිය ස්වභාවයක් දැනුනි. මා වික්ෂිප්ත විය. මේ මොහොත වන තුරුම සතිය කැඩුනේ නැත. ඉන්පසු ශරීරය නොදැනී යන ස්වභාවයකට පත්විය. ශරීරයෙන් දියරයක් ගලන බව දැනුණු අතර එය නැවැත්වීමට අපහසු විය. අංශභාග තත්වයකට පත් වූවා වැනිය. නමුත් ඇත්තටම එය එසේ සිදු වී නොමැති බව පසුව වැටහුණි. ඉන් පසුව කටින් නොකඩවා කෙල බසින බව දැනුණත් අතින් අල්ලා බැලූ විට එවැන්නක් නොවීය. මේ ආකාරයට පැය දෙකකට වඩා කාලයක් සතිමත්ව පර්යංකේ සිටියේ. මෙම තත්වයට උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේ එක තැනක ලියලා තියෙනවා මෙච්චර අබැග්ගයක් වුණා සතිය කැඩුන්නේ නැහැ කියලා. භවනා වෙන කිසිම දෙයකට සතිය කැඩෙන්නේ නැහැ. අපි කරන දේවල් තමයි සතිය කැඩෙන්නේ. එයිසම් මරුණත් භවනාවේදී නිවන් දැක්කත් කවදාක සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන උපදේශ අවශ්‍ය කරන්නේ නැහැ. උපදේශ ඕන වෙලා තියෙන්නේ මේවා මේක හොඳයි මේක නරකයි කියලා අයින් කරන්නයි එකතු කරන්නයි කිය ගමන් සතිය කැඩෙනවා. එනිසා සතියෙන් ඉන්නවනම් මරණය සිද්ධ වුණා සතියමයි සිද්ධ වෙන්නේ. ඒකට ඒ කිසිම උපදේශයක් ඕනේ නැහැ. මොකද සතිය තියෙන බව දන්නවනම් එච්චර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සිද්ධ වෙච්ච සිද්ධිය නෙවෙයි, සිද්ධිය උච්ච භාවය නෙවෙයි, සිද්ධිය දරා සිටීම නෙවෙයි සතිය තියෙන. ඉතාර ගල් දෙකක් එකට හැප්පෙනා වගේ ඇඟ ඇතුලේ තද ගතිය වැටෙනවා. කටුකුරුන් දිස්වාංශ කියනවා ගලක් ගලක හැපුණට අ르ගලයක් නැහැ. එංග ඇතුලේ තදමනයක් આવුවොත් අ르ගලයක් තියෙනවා. ඒ මගේ කියරේ. සා ගල ගල කැපුණාට ගල ගල ගලේ හැපුණාට අ르ගලයක් නැහැ. ගල මගේ එංගේ හැපුණොත් අ르ගලයක් තියෙනවා. මේ අ르ගලේ තමයි මගේ ගතිය නිසා ඇති වෙන්නේ. ඒ ඔක්කොම සතියෙන් බලනකොට කිසිම මේ මට කරන්න දෙයක්වත් අවබෝධ කරගන්න දෙයක්වත් මොකක්වත් නැහැ වෙන දිහා බලන්න එකයි තියෙන්නේ. සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරෙයි. ඒක තේරෙන්නේ කියනවා අනාගාමි ඵලයවත් ලබන්න ඕනේ කියලා කොච්චර උදේ ඉඳලා හඳ වෙනකම් මොන දේ වුණා සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා කියන්නේ කාලකන්නිකමට. අසප්පුරුසකම. අසත් ධර්මයේ. නුදන්නකම. ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සතියෙන්. අන්න එකට ලෑස්තිලා යම් මේ වැස්ස කාලේ හදි ශෝකෝක බලන්න. පළවෙනි ප්‍රකාශය අති ගෞරවනීය ස්වාමින් වහන්ස. වසර කීපයක් ඔබ වහන්සේගේ උපදෙස් මත සතිමත් වන පරිණත යෝගියෙක්මි. සක්මන වැලි මළුවේද ලනු පැදුරේද කළෙමි. වම දකුණ निराයාසයෙන්ම වැටහෙ. සක්මනින් එක් අන්තයකට පැමිණි පසු ආපසු හැරි මොහොතක් නතර වී සක්මනට හිත යොදමි. එමගින් එක දිගට පවතින ප්‍රවාහයක් නොමැති බවක් අත්විඳිමි. මෙතනදී ශරීරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ධාතුන්ගේ ක්‍රියාව හොඳින් වැටහෙ. වැලි මළුවේදී පයට තද වී ඉවත්වන වැලි නැවත වතාවක් තිබුණ ස්ථානය කරා පෙරලෙන බව නිරීක්ෂණය කළෙමි. ලනු පැදුරේදී ටික වේලාවක් ගිය පසු එහි වියමන මැකී ගොස්
කෙඳි හෝ නූල් වැනි ස්වභාවය නිරීක්ෂණය කළෙමි. සියල්ලේ අනිත්‍ය පැහැදිලිව අවබෝධ විය. පර්යංකයේදී ගත විවේකී වී සිත සංසිඳී යයි. අදිෂ්ඨාන කළ මුළු පර්යංක කාලයම බාධාවකින් තොරව ගත කළ හැකිය. පැන නගින අරමුණට එළඹි මොහොතට සතිමත් වෙමින් කාලය ගෙවමි. ගත සිත ප්‍රබෝධ මත්‍ය. ෂේම භූමියේ මෙන්ම කාන්තාරයේද එකලෙස සැරිසරිය හැකි බව ප්‍රත්‍යක්ෂ කළෙමි. කෙලෙස් ඇතිකර ගැනීම හෝ නැතිකර ගැනීම තම තමාගේ වීරිය මත හා සමාධිය මත සිදුවන බව වටහා ගතිමි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන දස අරිය වසා උපදේශනයෙන් තදංග ප්‍රවාහණය කිරීමට මනා සුතමය චින්තාමය ඥානයක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ කළෙමි. විවේකය හා කාලය අප වෙනුවෙන් කැපකරන්නා වූ ඔබ වහන්සේගේ සම්‍යක් පැතුම් ඉටු වේවායි පතමි. සාදු සාදු සාදු. දෙවනි ප්‍රකාශය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස, මා කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන යන්නෙමි. සක්මන් භාවනාවද මීතිරිගල ධර්මදේශනා වලටද නිතරම සවන් දෙන්නෙමි. එසේම දවසේ සියලුම කටයුතු හොඳින් සතිමත්ව කරගෙන ගියෙමි. සතිය ඇති තැන මෙන්ම සතිය නැති තැනද සතියෙන් දැක්කෙමි. දැන් සතිය තිබුණත් සතිය නැති වුණත් ගාණක් නැත. වෙනදා ආමිසයට මල් පූජාව වැඩි කැමැත්තක් දැක්වුවද දැන් ඒ ගැන එසේ නැත. මල් වට්ටි ගණන් පූජා කරනවාට වඩා ගහේ තිබියදීම මල බුදුන්ට පූජා වේවා කියා සිතමි. වෙනදා දැඩි වීර්යයකින් භාවනා කළ අතර දැන් වීර්ය නැති බවද දැනේ. එහෙත් ඒ ගැන සමසිතක් පවතී. හිත සමාධිගත නොවූ දිනවලදී ඒ ගැන එවලේම අමතක කර ඉදිරි වැඩ කටයුතු කරගෙන යමි. හැම දෙයක් ගැනම සමසිතක් පවතී. ඕන දෙයක් කමක් නෑ කියලා ජීවත් වෙනවා. ඔබ වහන්සේටත් මෙම මීතිරිගල වනයේ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මෙම ආත්ම භාවය තුලදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. සැමට තෙරුවන් සරණයි. භාවනා කරන්න නැතුව සතිමත් වෙන්න ගියොත් ඔච්චර තමයි ලියන්න තියෙන්නේ. භාවනා කරන්න ගියොත් කක්කා කටුකොහල් හැම තැනම හැප්පිලි. සතිමත් වෙන්න ගියොත් මොකක්වත්ම නැහැ. හරිම සුන්දර ජීවිතයක් තියෙන. ඉතින් අමාරුයි අර භාවනා නතර කරගන්න. නැත්තම් භාවනා වෙනුවට සතිමත් වෙනවා කියලා කියන්නේ හරි අමාරුයි. හැබැයි අරින්න හොඳ නැහැ. උත්සාහ කරන්නයි තියෙන්නේ. මේ බෞද්ධයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිකයිද සති කියලා කිව්වම කටේ සති විතරයි ගණන් ගන්නෙ. භාවනා ගණන් ගන්නෑ. ඉතින් භාවනා කරන කෙනෙක් සතිමත් වෙච්ච ගමන් ඔයගේ ප්‍රකාශන ලියවෙනවා. දහම් කරුණ ස්වාමීන් වහන්ස, අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ විසින් ඊයේ සවස දේශනා කරන ලද සූත්‍ර කොටසෙන් මීට පෙර මනසට අවදි නො වූ දහම් කරුණක් පැහැදිලි කර ගැනීමට මෙසේ අවසර පතමි. ආකාශ ධාතුව තුල සැරිසරන වායෝ ධාතුව සත්වයාගේ ශරීරය තුල පවතින ක්‍රියාවලියක් හේතුවෙන් නාස් කුහරය තුලින් ශරීරයට ඇතුළු වන අතර ශරීරය තුල පවතින වාතය නාස් කුහරය තුලින් පිටවීම ආශ්වාස ප්‍රශ්වාස ලෙස අනායාසයෙන් සිදුවන ක්‍රියාවලියක් ධර්මතාවයක් බවද අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පරිදි මිනිසුන් වශයෙන් එදෙස නිසොල්මනේ බලා සිටීමේදී සිත සතිමත් වන අතර ඒ එක් එක් මොහොතේ සිතේ කුසල් හෝ අකුසල් ඇති නොවන බවද වටහා ගතිමි. සතිමත් බව තුලින් මෙම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන විට සිත ඒකාග්‍රතාවයකට පත්වන බවද මෙම ක්‍රියාවලියට මමෙක් සේඳු නොවන බවද වටහා ගතිමි. මෙය හුදු ධර්මතාවයකට අනුව සිදුවන ක්‍රියාවලියක් පමණක් බවත් මෙම ඒකාග්‍රතාවය බිඳ දමමින් විටින් විට මනසින් හා බාහිරින් ඉදිරිපත් වන ශබ්ද හා සිතුවිලි ආදියට ඉඩ නොදී සිටීම තුලින් නීවරණ ධර්ම යටපත් කර ගැනීමට වීරිය කළ යුතු බවද හැඟී ගියේය. මෙම කරුණු වටහාගත් අයුරු කොතෙක් දුරට නිවැරදිද යන්න හා වැරදි නිගමනයකට එළඹ ඇත්නම් ඒවා
කරුණා පෙරදැරිව මෙත් සිතින් පහදා දෙන මෙන්ද යටහත්ව දෙපා නැමද ඉල්ලා සිටිමි. තව දුරටත් අපගේ දහම් පිපාසාව නිවාලීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේ වගේ මිතෙක් නොවැටහිච්ච කරුණුවට විවෘත වෙනවා නම් කොතනකවත් නිවැරදි කරන්න ඕනේ නැහැ. අපි හැමදාම වැරදි නිවැරදි කරමින් තමයි ගත කරන්නේ. කිසිම ප්‍රකාශයක් වැරද්දක් නැත්තේ නැහැ. හැම ප්‍රකාශන වැරදි සහිත නම් දෙන්න අඩු වෙනවා. වැරදි අඩු වෙනවා. එනිසා මේ 100ක් නිවැරදි කරන්න ඕනේ. එතන එතන වහාම උත්සන්නව නිවැරදි කරන්න ඕනේ කියලා දැන් නැහැ. නිවැරදි වෙමින් යන ප්‍රතිපදාවක් අපි ඉන්නේ. එනිසා කියනවා සෙන් බුද්ධාගම කොහේ හිටියත් උඹ ඉන්නේ ගෙදර බලා යන අපසු ගමනේ. බිවිවිගේ ස්ථාන්ට යමින් ඉන්නේ. ඔක බාධා වෙන්නේ නැහැ. ඒස හදිසි වෙන්න ඕනේ නැහැ. ඔය ප්‍රකාශන වැරදි නැත්තේ නැහැ. නමුත් ඒවා ඒ තැන්වල හදලා දඬුවම් කරලා වහාම ප්‍රතික්‍රියා කරන්න ඕනේ නැහැ. ප්‍රතිකර්ම කරන්න ඕනේත් නැහැ. දිගට සතතාභ්‍යාසයේ පවත්වනවන නිතිපතා ඔක්කොම සුද්ධ වී යනවා. ඒක හරියට උරගෙක් හැවහලන්නාසේ. ඌ ඇදෙන හැම වෙලාවෙම පරණ හැව ගලවන අලුත් හැව ගන්න. ඒක තමයි මේකෙත් තේන්නේ නිසා වැඩිය ඇති. ඒ නිසා ඇත්තරම කලබල වෙන්න දෙන්නේ නැතුව ඔයගේ අලුත් අදහස් වලට කැමැති නැවුම් ගතිය අහිංසක ගතිය නිහතමානී ගතියෙන් ඉදිරියට යන්න. එතකොට සියටුම වැරදි ඔක්කොම අහෝසි වෙන්න පටන් ගන්නවා. අපි අහිංසක වෙන්න පටන් ගන්න. ප්‍රශ්න අවසానයි සමුන්න. ඔබේ විනාපේ කාලක් විතර තියෙනවා. එනිසා කාට හරි වෙන කාලේ ප්‍රයෝජන ගන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් ඉන්නවනම් එවන තම මේ ඉදිරිපත් කරපු උත්තර සම්බන්ධව අපහැදිලි තැන් ගැටළු ස්ථාන තියෙනවනම් ඒ විනාඩි 15 ගත කරන්න පුළුවන්. නැත්නම් අපි ඒක ඉදිරියට තියෙන සක්මණ සඳහා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි විශේෂ ආයිලි මකිදිරපත් කිරීමක් නැහැ. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡා නතර කරනවා. අපි තුනට නැවත සාමූහික පරියන්ක භාවන සඳහා එකතු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.